ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසයේ වැඩිම කඩුළු දවා ගැනීමේ වාර්තාව තියෙන ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගට මාලිට මේ වතාවේ තරගාවලියට සෙල්ලම් කරන්න බැරි වෙන නිසා මාලිගේ වාර්තාව මේ වසරේ බිඳ වැටෙන්න අවදානමක් තිබුණා. හැබැයි මේ වෙද්දි තියෙන තත්ත්වය එක්ක මාලිගේ වාර්තාව 2020 අවසාන වෙද්දිත් ආරක්ෂා වෙයි කියලා තමයි දකින්න තියෙන්නේ. IPL වැඩිම කඩුළු ලාභිය අතර මේ වෙද්දි 10 වෙනි තැන ඉන්නේ යසේන්ද්‍ර චහල්. චහල් තරඟ 94 කදී කඩුළු 115ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ලකුණු 25කට කඩුළු 4ක් දවා ගැනීම තමයි චහල්ගේ හොඳම දක්ෂතාව. ඉනිමක කඩුළු 4 ගානේ අවස්ථා 2ක දවා ගන්න චහල් සමත් වෙලා තියෙනවා. මේ වාර්තාවේ 9 වෙනි තැන ඉන්නේ උමේෂ් යාදව්. තරඟ 121 කදී කඩුළු 119ක් දවාගත් උමේෂ් ඉනිමක කඩුළු 4 ගානේ අවස්ථා 2ක දවාගෙන තියෙනවා. ලකුණු 24කට කඩුළු 4ක් දවා ගැනීම තමයි ඔහුගේ හොඳම පන්දු යොමු විදිහට වාර්තා වෙන්නේ. කොදිම් ක්‍රීඩක සුනිල් නරේන් තමයි වාර්තාවේ 8 වෙනි තැන ඉන්නේ. ඒ තරඟ 111 කදී කඩුළු 127ක් දවා ගන්න සමත් වීමෙන් ලකුණු 19කට කඩුළු 5ක් දවා ගැනීම හොඳම පන්දු යොමු විදිහට සටහන් කරගෙන තියෙන නරේන් අවස්ථා 6ක ඉනිමක කඩුළු 4 බැගින් දවා ගන්න සමත් වෙලා තියෙනවා. IPL වැඩිම කඩුළු ලාභීන් අතරේ 7 වෙනි තැන ඉන්නේ රවිචන්ද්‍රන් අශ්වින්. අශ්වින් තරඟ 147කට සෙල්ලම් කරලා කඩුළු 133ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. අශ්වින්ගේ හොඳම පන්දු යොමු සටහන් වෙන්නේ ලකුණු 34කට කඩුළු 4ක් විදිහට. අශ්වින් තරඟයක කඩුළු 4ක් දවාගෙන තියෙන්නේ එක වතාවයි. බුවනේශ්වර් කුමාර් තමයි මේ වාර්තාවේ 6 වෙනි තැන ඉන්නේ. තරඟ 121 කදී කඩුළු 136ක් දවා ගන්න කුමාර් සමත් වෙලා තියෙනවා. 2020 තරගාවලියේ ආබාධයක් නිසා ඔහුට තවත් කඩුළු ප්‍රමාණයක් තමන්ගේ කඩුළු ප්‍රමාණයට එකතු කරගන්න තිබුණු අවස්ථාව නැති වෙලා යනවා. ලකුණු 19කට කඩුළු 5ක් දවාගෙන තියෙන කුමා අවස්ථා 2ක කඩුළු 4කට වඩා දවාගෙන තියෙනවා. IPL තරඟ 160කට සෙල්ලම් කරලා කඩුළු 150ක් දවාගෙන තියෙන හර්බජාන් තමයි මේ වාර්තාවේ 5 වෙනි තැන ඉන්නේ. ලකුණු 18කට කඩුළු 4ක් දවා ගැනීම තමයි ඔහුගේ හොඳම පන්දු යොමු විදිහට සටහන් කරගෙන තියෙන්නේ. අවස්ථා 2ක කඩුළු 4 ගානේ දවා ගන්නත් හර්බජාන් සින් සමත් වෙලා තියෙනවා. හර්බජාන් මේ අවුරුද්දේ තරගාවලියට සෙල්ලම් කළෙත් නැහැ. කොදිම් ක්‍රීඩක ඩෙවන් බ්‍රාවෝ තමයි වැඩිම කඩුළු ලාභිය අතරේ 4 වෙනි තැන ඉන්නේ. තරඟ 140 කදී කඩුළු 153ක් දවාගෙන ඉන්න බ්‍රාවෝ ලකුණු 22කට කඩුළු 4ක් දවා ගැනීම තමයි ඉනිමක හොඳම පන්දු යොමු විදිහට සටහන් කරගෙන තියෙන්නේ. අවස්ථා 2ක තරඟයක කඩුළු 4 ගානේ දවා ගන්න බ්‍රාවෝ සමත් වෙලා තියෙනවා. මේ වතාවේ ආබාධයක් නිසා බ්‍රාවෝටත් තරගාවලිය සෙල්ලම් කරන්න ලැබුණේ තරඟ කීපයක් විතරයි. පියුස් චවුල තමයි මේ වාර්තාවේ 3 වෙනි තැන ඉන්නේ. තරඟ 164 කදී කඩුළු 156ක් දවාගෙන චවුල 3 වෙනි තැන ඉන්නේ. ලකුණු 17කට කඩුළු 4ක් දවා ගැනීම ඔහුගේ විශිෂ්ටතම පන්දු යොමු ලෙස සටහන් කරගෙන අවස්ථා 2ක ඉනිමක කඩුළු 4 ගානේ දවා ගන්නත් චවුල සමත් වෙලා තියෙනවා. මේ වාර්තාවේ 2 වෙනි තැන ඉන්නේ අමිත් මිශ්‍රා. ඒ තරඟ 150 කදී කඩුළු 160ක් දවා ගන්න සමත් වීමත් එක්ක ලකුණු 17කට කඩුළු 5ක් දවා ගැනීම තමයි ඔහුගේ ඉනිමක හොඳම පන්දු යොමු විදිහට සටහන් කරගෙන තියෙන්නේ. මිශ්‍රා අවස්ථා 3ක ඉනිමක කඩුළු 4 ගානේ දවා ගන්නත් සමත් වෙලා තියෙනවා. ලසිත් මාලිංග තමයි මේ වාර්තාවේ අංක 1 ඉන්නේ. ඒ තරඟ 122කට විතරක් සෙල්ලම් කරලා කඩුළු 170ක් දවා ගන්න සමත් වීමත් එක්ක ලකුණු 13කට කඩුළු 5ක් දවා ගැනීම IPL ඉනිමක හොඳම පන්දු යොමු විදිහට සටහන් කරගෙන තියෙන මාලි අවස්ථා 6ක ඉනිමක කඩුළු 4 ගානේ දවා ගන්න සමත් වෙලා තියෙනවා. එක කඩුලකට ලකුණු 19.8ක් විතරක් දීලා තියෙන මාලි වැඩිම කඩුළු ලබාගත් පන්දු යවන්නු 10න් හොඳම සාමාන්‍යයක් තියෙන ක්‍රීඩකයා විදිහට ඉස්සරහින් ඉන්නවා. ආසන්න වශයෙන් හැම පන්දු 16කටම වතාවක් කඩුලක් දවාගෙන තියෙන මාලි ඒ දක්ෂතාවිනුත් 10 දිනාගෙන් ඉස්සරහින් ඉන්න ක්‍රීඩකයා. IPL 2020 අවසාන වෙද්දි මාලි පහු කරලා යන අවස්ථාව තිබුණු අමිත් මිශ්‍රාත් බ්‍රාවෝත් ආබාධයකට ලක්වීමත් හර්බජාන් තරගාවලියට ක්‍රීඩා නොකිරීමත් චවුලා දක්ෂතා අතර නැති නිසා කණ්ඩායමේ තැනක් නොමැති වීමත් නිසා මාලිට IPL 2021 ආරම්භ වෙද්දිත් වැඩිම කඩුළු ලාභියා විදියට ඉන්න හැකියාව ලැබෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.